උදෑසනක් වේවා සුබ මධ්‍යාහ්නයක් වේවා එහෙම නැත්නම් සුබ සන්ධ්‍යාවක් වේවා නැත්නම් කවුරු නිදි ගන්න යනවා නම් සුබ රාත්‍රියක් වේවා හරි අහලම නිදි ගන්න මෙහෙමයි අපි කතා කරා අපේ හැම කරදරයක් දෙවියන් වහන්සේට බාර දෙන්න කියලා නැත්නම් කරදර ගැන සලකන්නේ නැතුව කරදර ගැන සලකන්නේ නැතුව ස්වාමීන් වහන්සේගේ රාජ්‍ය ගැන ඒ වචනය ගැන සලකන්න. එහෙම සලකනකොට උන්වහන්සේ අපිට අවශ්‍ය කරන හැම දෙයක්ම සපයන බව වචනේ කියලා තියෙනවා. ඉතින් අපි කලින් බැලුවා එපිස හතරවෙනි පරිච්ඡේදයේ හයවෙනි පදේ. දැන් අපි අද බලනවා හැම කරදරයක්ම බාර දෙන්න කියනකොට තවත් තැනක මේ විදියට වෙච්ච එකක් ගැන කතා කරන දෙයක් ගැන ඒ වගේම අපිට වෙච්ච දේවල් පොඩක් බෙදා හදාගමු. ශක්තිමත් වන පිණිස මොනවාද? ශක්තිමත් වන පිණිස අපගේ තුලින් ඔබටත් ඔබ තුලින් අපටත් යමක් ලබා ගන්න පුළුවන් කියලා කිව්වට දැන් මෙතනින් මේ තුලින් පමණක් යනවා. හරි. ඔබ ශක්තිමත් වෙනවා නම් මේකෙන් ඒකතරම් ප්‍රීතිය තවත් අපට නැත. එයි මේ වචනයම ඒකටයි. දෙවියන් වහන්සේගේ වචනේ. එහෙනම් ක්‍රිස්තුස් වහන්සේගේ ශරීරයේ නිමිති ස්වභාව හැමෝටම ආචාර කරමින් සමාදානින් යුතුව පිළිගන්න. හරි. බලමු. එක පේදුරු පහේ හත. එක පේදුරු ඒ කියන්නේ ශුද්ධ වූ බයිබලයේ වෙන මොකුත් පොතක් නෙමේ ශුද්ධ වූ බයිබලයේ නවගිවිසුමේ පළවෙනි පේදුරු පොතේ පහේ හතරවෙනි පහේ හත්වෙනි පදය. හරි. පහේ හත්වෙනි පදය මොනවද කියලා තියෙන කියලා අපි බලමු. පහේ හත බයිබලේ පෙරලන්න පරක්කු වෙන කට්ටිය. කවුද කට්ටිය? කට්ටිය කියන්නේ ඉතින් අපිම තමයි. අපි පෙරලන්න පරක්කුයි. ඒ තරම් අපිට හොඳ පුහුණුවක් තියෙනවා. හරි. එක පේදුරු 5:7 මෙන්න මෙහෙම තියෙනවා. අපි දැන් කතා කරේ කරදර ගැනනේ. කරදර. මෙහෙම කියනවා. උන් වහන්සේ නුඹලා ගැන සලකන බැවින් නුඹලාගේ හැම කරදර උන්වහන්සේ පිට තබා පල්ලා. දැන් මෙතන වචන හැටියට උන්වහන්සේ අපේ හැම කරදරයක් එකක් නෙමෙයි කියලා අපි කලින් කතා කරා. හැම කරදරයක්ම රැකියාවක් නැති එක ගේ හදාගන්න බැරි එක අද දවසේ කෑම බීම නැති එක තව මොනව හරි තියෙන ඇඳුම් පැළ මොනව හරි අඩුපාඩුවක් නැත්නම් ගොඩාක් සල්ලි අවශ්‍යතාවයක් තිබෙනවා ඒක නැති එක වචනේ අනුව අපි ක්‍රියා කරමු ඔබට මේ දේ සාර්ථක වෙයි. උන්වහන්සේ කියනවා ඒ හැම දෙයක් උන්වහන්සේට ගේ ප්‍රශ්නයක් එකයි ඇඳුම් ප්‍රශ්නෙත් එකයි කෑම ප්‍රශ්නෙත් එකයි ඔක්කොම එකයි උන්වහන්සේට. මොකද උන්වහන්සේ සියලු බලය ඇති දෙවියන් වහන්සේ. සර්ව බලධාරී දෙවියන් වහන්සේ. ඕල්මයිටි එල් ෂඩායි. සියලු බලය ඇති සියලු ශක්තිය ඇති සෑම පෝෂණයක්ම ඇති දෙවියන් වහන්සේ. ඉතින් උන්වහන්සේට කළ නොහැක්කක් නැත. උන්වහන්සේට පමණක් කළ නොහැක්කක් නැත. හරි. ඒ අපේ දෙවියන් වහන්සේ වූ ක්‍රිස්තුස් ජේසුස් වහන්සේ. ආමෙන්. එහෙනම් අපි හත්වෙනි පදේ නැවත බලමු. උන්වහන්සේ නුඹලාගෙන උන්වහන්සේ අප ගැන සලකන බැවින් සලකන බැවින් මොනවද මේ සලකනවා කියන්නේ? නුඹලාගේ අපගේ හැම කරදර උන්වහන්සේ පිට තබා පල්ලා.
දැන් උන්වහන්සේ පිට තබන්න කියනකොට උන්වහන්සේ පිට තියාගෙන ඉන්නවද කොයි යටහදිද පිට දීගෙන ඉන්නවද නෑනේ උන්වහන්සේ පිට තබන්න කියනකොට ඒක තේරෙන්නේ නැති එක්කෙනෙක් ඉන්නවා මෙතන එයාට තමයි මම මේ කියන්නේ අනිත් ඔක්කොටම තේරෙනවා මේ එක්කෙනෙක් ඉන්නවා එන්න මේකයි පිට තබන්න කියනකොට එයාට බාර දෙන්න කියලායි කියන්නේ උන්වහන්සේට බාර දෙන්න මොකද මම එහෙම කිව්වේ එක ස්ථානයකදී දේව ගැතිවරේ දේවදාසෙක් එත පාස්ටර් කෙනෙක් කියලා තිනවා ඔබ ඔබට ඔබගේ ජීවිතේ මොන හරි දෙයක් තියෙනවනම් ඔබගේ ජීවිතේ මොන හරි දෙයක් තියෙනවනම් ඔබට විසඳ ගන්න බැරි නැත්නම් දුක් බර කාරණා තියෙනවනම් ඔබ මේක තුල හිට ගන්න කියලා මේක තුල මේක උඩ හිට ගන්න කියලා ඉතින් මේක උඩ හිට ගන්න කියපුවාම ඒ පුද්ගලයාට ආපු ඇදහිල්ල අනුව මේ පොත බිමින් තියලා මේක උඩ හිටගෙන සුදු බයිබලයේ බිමින් තියලා මේක උඩ හිටගෙන අන්න ඒ වගේ නොතේරෙන අය ඉන්නවා එහෙම එක්කෙනෙක් ඉන්නවා ඒ නිසා ඔබටයි මේ පණිවිඩය බොහොම ප්‍රේමී උන්වහන්සේ පිට තබන්න කියනකොට පිට නෙමෙයි අර නිකන් එපිට මෙපිට නාරහෙම් පිට ආ පිට පිට කොටුව අනේ ඒ වගේ නෙමෙයි උන්වහන්සේට දෙන්න ඔබගේ කනස්සල්ල නැත්නම් කරදර උන්වහන්සේට දෙන්න කියලායි මෙතන කියන්නේ හරි ඊට පස්සේ උන්වහන්සේට දෙන්න කියලා කියනවා ඊට පස්සේ දුන්නට පස්සේ ආ උන්වහන්සේ පිට තියන්න ඕනේ එතකොට අපගේ හැම කරදරයක් ගැනම උන්වහන්සේ සලකනවා උන්වහන්සේ නුඹලා ගැන සලකන බැවින් උන්වහන්සේ පිට කරදර තියන්නේ සලකන් නැති උන්ට කරදර කියන්න යන්නේ උන් එව්වට හිනා වෙන ඔබ දන්නවද සමහරුන්ට කරදර කියපුවාම සමහරු බලාගෙන ඉන්නවා කරදරයක් වෙනකන් අත්පොල සම්දෙන්න සමහරු බලාගෙන ඉන්නවා කරදරයක් වෙනකන් හිනා වෙන්න සමහරු බලාගෙන ඉන්නවා අසනීපයක් වෙනකන් මේ නැති වුණා නම් ඉවරයිනේ චුත වුණා නම් ඉවරනේ අර මං ඇහුව මොලේ කියන්නේම චුත වෙන්නලු අපිට මොලේ කතා කරනවා කියලා කියන්නේ අපිට මේ ජීවිතෙන් චුත වෙන්න කියලා. ඒ කියන්නේ මැරෙන්න 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 කියලා. ඒක හොඳ නැහැ. දිව්‍ය හාස්කමක් තමයි මේ මොළය. ඒක පාලනය කරන්නේ අපි. අපි මොළේ පාලනය කරනවා. අපිට ඕන දේ කරනකොට මේක ඇතුළට දාගන්නේ කවුද? අපි කියන තැනත්තා, මම කියන තැනත්තා. එහෙම වෙනම පුද්ගලෙක් ඉන්නවා ඒ පුද්ගලයාට එක එක අවයව තමයි මේ හැමතැනම තියෙන්නේ ඒ නිසා මෙව අපි පාලනය කරනවා මිසක මම කියන කෙනා පාලනය කරනවා මිසක මෙවට මාව පාලනය කරන්න දෙන්න එපා තමන්ව පාලනය කරන්න දෙන්න එපා ඉතින් ඒ නිසා ඔබගේ කාරණාව කරදරය ස්වාමීන් වහන්සේව විශ්වාස කරලා ඔබ උන්වහන්සේ පිට තබන්න ඕන. ඒක තමයි ඇත්ත කතාව නෙමේ. ඒක සත්‍ය කතාව. ඇත්තට එහා ගිය දේවල්. දැන් ලෝකේ බලන බැලු බැල්මට ඇත්ත කියලා දේවල් තියෙනවා. දැන් සමහරුන්ට හිතේනවා මම 50න් 60න් ඉවරයි ජීවිතේ. සමහරුන්ට හිතේනවා අයියෝ දැන් නම් හිටිය ඇති. ඒක සමහර අය පිළිකාව දිහා බලනකොට ඒගොල්ලෝ කියන්නේ ડોක්ටර්ස්ලා මොනවද කියන්නේ පිළිකාවට අපිට කරන්න දෙයක් නැහැ දෙවියන්ට බාරයි. එයි ඒ වෛද්‍යවරු පවා දන්නවා Tamanට පුළුවන් ප්‍රමාණයක් තියෙනවා කියලා. හැබැයි වෛද්‍යවරු දන්නවා ඔවුන්ට ප්‍රමාණයක් තිබුණට කරන්න පුළුවන් දෙවියන්ට ප්‍රමාණයක් නැති බව. ඒ නිසා තමයි ඔවුන් කියන්නේ අපේ ප්‍රමාණය ඉවරයි දැන් දෙවියන්ට බාරයි. එහෙනම් මොකද මෙතන කාරණාව? අපිට කරන්න පුළුවන් දේවල් කරමු. සමහර වෙලාවට ඔළුව කැක්කුමක් තියෙද්දි පල්ලියට දුවලා යාඥා කරගන්න ඕනේ නැහැ. ඩෝල් දෙකක් කරන් බොන්න පුළුවන්.
ඒක ප්‍රශ්නයක් නෑ මොනවා හරි තියෙන බාම් එකක් ගා ගන්න පුළුවන් මෙතන දෙවියන් වහන්සේ හැමතිස්සම කතා කරන්නේ අපට කරගන්න බැරි දේවල් උන්වහන්සේට බාර දෙන්න පුළුවන් අපි උත්සාහ කරමු මම කියන්නේ නෑ අපිට පුළුවන් කියලා වැඩ දාන්න කියලා නමුත් ඔබට බෑ පුළුවන් ශක්තියක් ස්වාමීන් වහන්සේ දීලා තියෙනවනේ එහෙනම් කරදරයක් විදිහට අපි දකින්නේ මොකද අපිට කරගන්න බැරි වෙන දේවල් ඒ දේවල් අපි ස්වාමීන් වහන්සේට තබන්න ඕන අතාරින්න හොඳ නෑ ඒ කියන්නේ කනස්සලු වෙන්න හොඳ නෑ කියලා කියන්නේ ඒ කියන්නේ දුක් වෙන්න හොඳ නෑ අපිට අවශ්‍ය නම් ඒක ස්වාමීන් වහන්සේ කරනවමයි ඒක ස්ථිරයි අපිට බැරි දේවල් උන්වහන්සේ කරනවම ඒකනේ ස්වාමීන් වහන්සේ ආබ්‍රහම් 100 වෙනකොට ඇයි එයාට දරුවෙක් දෙන්න උනේ සමහර වෙලාවට 50න් 60න් දුන්නත් නැත්නම් 70න් දුන්නත් ආබ්‍රහම්ට උනත් හිතෙන්න පුළුවන් මගේ ශක්තියෙන් තමයි මං ආවේ කියලා සාරට උනත් හිතෙන්න පුළුවන් ආ මම තාම පල දරන කාන්තාව කියලා ඌට බැරි වෙනකම්ම හිටියා දෙවියන් වහන්සේමයි මේක කරේ කියලා ඌන්ට දැනගන්න පිණිස ඔව් ඒක එක්තරා එලිදරව්වක් ඉතින් ස්වාමින් වහන්සේ තුල අපගේ කරදර බාර දෙනකොට ආ වෙද්ද හොදලා මිරිකණ්ඩත් බාර දෙනවද දෙවියන් වහන්සේ නෑ ඒක අපිට පුළන්න පුළුවන්නේ බැරි වෙලාවත් ඔබට කරගන්න බැන්න ඒකත් කරලා දෙවන්න අනිවා එකෙන්ම ඔව් ඉතින් සමහරු කියනවා මේ වගේ දේවල් වචන පාවිච්චි කරන්න එපා කියලාත් කියපු එක්කෙනෙක් කියන නමුත් ස්වාමින් වහන්සේ මට දීලා තියෙන මේ පිංගල් මාක් එක වෙනස් කරන්න මට බෑ හැබැයි මගෙන් වැරදි පිට වෙන්නේ නැහැ කියලා මම විශ්වාස කරනවා පිට වුණා නම් ඔබ මට දැනුම් දෙන්න මම ප්‍රසිද්ධියේ සමාවිල්ලනවා ඒ වුණාට මගේ ස්ටයිල් එක මගේ විලාසය තමයි මේක මෙන්න මේ මාක් එක ඔබගේ විලාසය ඕක ඉතින් මේක වෙනස් කරගන්න පුළුවන් නම් මගේ විලාසය වෙනස් කරගන්න පුළුවන් ඒ නිසා දුක් වෙන්න එපා හැමෝටම ප්‍රේමයෙන් කතා කරනවා ඔබට යමක් ගන්න තියෙයි ඉතින් මගේ සහෝදරවරුනි මොන හරි දෙයක් අරගමු අරගෙන ගොඩ යමු ආමෙන් ඉතින් 1 පේදුරු 5 7 ලෙස කිසිවක් ගැන කරදර නොවී සිටින්න නම් ජේසුස් වහන්සේව පිළිගන්න ඕනි ජේසුස් වහන්සේව පිළිගන්නේ නැතුව ජේසුස් වහන්සේව විතරක් මම කියනවා ස්වාමීන් වහන්සේ කියනවා මෙන්න මෙහෙම එකම දෙවියන් වහන්සේ තමයි ජේසුස් වහන්සේ ආය දෙවි කෙනෙක් නැහැ දෙවියන් යයි කියා ගන්නයි ඉන්න බවට බයිබලයේ තිබෙනවා නමුත් එකම දෙවියන් වහන්සේ ජේසුස් වහන්සේ කියලා කියනවා ඉතින් ඒ දෙවියන් වහන්සේව පිළිගත්තොත් පමණක් ඔබට සුද්ධෝ බයිබලයේ තුල තිබෙන පොරොන්දු ටික ලබා ගන්න පුළුවන් එයාව විතරක් පිළිගන්නේ නැතුව ආරයවත් අල්ලගෙන මෙයාවත් අල්ලගෙන මෙයාවත් අල්ලගෙන ජේසුස්වත් අල්ලන්න ගියා නම් ඔබ ලබා ගන්නව බොරු හැබැයි ඔබ ඉන්න තැන ඉඳලා ඔබට යම් හාස්කමක් සිද්ධ වෙනවා ඒ දෙවියන් වහන්සේව විශ්වාස කරන පිණිස ඒ කියන්නේ වචනය ස්ථිර වන පිණිස යම් යම් ප්‍රතිහාරයන් සිද්ධ වෙනවා හාස්කම් සිද්ධ වෙනවා ඊට පස්සෙත් ඔබ විශ්වාස කරනවද කියලා ඔබම බලන්න ඉතින් කොහොම හරි ලෝකේ කෙනෙක් ජේසුස් වහන්සේ පිළිගත්ත නැති කෙනෙක් අහගෙන ඉන්නවා නම් උදව් ලබා ගන්න මම කියනවා ඔබට උදව් ලබා ගන්න නම් ඔබ තැනකට ඇතුල් වෙන්න ඕනේනේ. ඉතින් ක්‍රිස්තුස් ජේසුස් වහන්සේ ඔබ පිළිගන්න එකම දෙවියන් වහන්සේ හැටියට. මම මේ කියන්නේ උන්වහන්සේ කියන උන්වහන්සේ තමයි එකම ජීවමාන දෙවියන් වහන්සේ කියලා. ඉතින් ඒ දෙවියන් වහන්සේ ඔබ පිළිගත්තා නම් පමණක් ඔබට මෙන්න මේ අමතර ආශිර්වාද. අමතර ආශිර්වාද කිව්වේ. දැන් වහින කොට වහින්නේ ලෝකෙටත් ආලෝකයටත් දෙකටම. කිතුණුවන්ටත් නැත්නම් ධර්මිෂ්ඨයන්ටත් දුෂ්ටයටත් ඔක්කොටම වහිනවනේ. හිරු එළිය පායනකොට පායන්නේ දුෂ්ටයටත් ධර්මිෂ්ඨයටත් දෙකටම. ඒක ස්වාමීන් වහන්සේ තබා තිබෙනවා සමබරව. ඒ දෙකෙන්ම නියමාකාරව ප්‍රයෝජන ගැනීමට ධර්මිෂ්ඨයන්ට ප්‍රඥාව දී තිබෙනවා. ඉතින් ඒ නිසයි මම කිව්වේ මේ සුද්ධෝ බයිබලයේ තිබෙන පොරොන්දු ලබා ගන්න පුළුවන් කිතුණුවන්ට පමණයි. ඔබ බයිබලයේ අරගෙන කොට්ටයට තියාගෙන නිදී ගත්ත කියලා ඔබට ලබා ගන්න බෑ. ඔබ බයිබලේ අරගෙන මේක සීපලා තිබ්බ කියලා ඔබට ලබා ගන්න බෑ. ඔබ බයිබලේ අරගෙන කියවන්න ඕන. ඔබ බයිබලේ අරගෙන කියවලා ඒකේ කොන්දේසි ඔබට තියෙනවා. ඔබගේ කොන්දේසි සිද්ධ කරන්න ඕන. ඔබගේ කොන්දේසිය තුල ඔබට පොරොන්දු ස්වාමීන් වහන්සේ ඉෂ්ට කරනවා. මොනවද කොන්දේසිය? දැන් ස්වාමින් වහන්සේ කියනවා ජේසුස් ක්‍රිස්තුස් වහන්සේව පිළිගන්නේ නැතුව
ඔබට මේ පොරොන්දුව ලබා ගන්න නැහැ. ඒ කියන්නේ කරදරවලට උදව් ලබා ගන්න මෙතනින් බෑ. ඉතින් එක පේදුරු පහේ හතේ ලෙස මේක ඇදහිලිවන්තයන්ගේ කරදර තමයි උන්වහන්සේට බාර දෙන්න පුළුවන්. ඇදහිලිවන්තයෝ කවුද? කිතුණුවෝ. කිතුණුවෝ කවුද? ඔබ රූප නමස්කාර කරන කිතුණුවෙක්ද? මෙලෝ වැඩක් නෑ ඒක. ඇයි? මේ දෙවි වූ ජේසුස් වහන්සේ කියනවා රූප නමස්කාරයට උන්වහන්සේ කැමති නෑ කියලා. අසීවීම පිණිසද සිහිවීමටත් තියාගන්න එපා කියලා කියනවා. ආ පොඩි ළමයට දරුවන්ට කියා දෙන්න පිණිසද ඒකටවත් තියාගන්න එපා කියලා කියනවා. එතකොට ඒ දරුවෝ තව දරුවන්ටත් පෙන්වන්න තියාගනි. ඒ දරුවෝ තව දරුවන්ටත් පෙන්වන්න තියාගනි. ඕගලන්ටත් පෙන්වන්න තියන් නේද? ඕගලන්ටත් පෙන්වන්න ඕගලන්ගේ අම්මා තාත්තලා දැන් අපේ අම්මා තාත්තලා තියාගත්තානේ. එහෙම කියලා ඒ වරදම අපිත් කරන්න ඕනේද? නැහැ. අයින් කරමු. දෙවියන් වහන්සේ කියනවා මම අදෘශ්‍යමානව සිටිනවා ඔබ ඉදිරි ඔබ තුල. එහෙනම් අදෘශ්‍යමාන දෙවියන් වහන්සේ කියනවා නම් අදෘශ්‍යමානව ඔබට දකින්න දවසක් එනවා උන්වහන්සේව. අදෘශ්‍යමානයි කියලා අපි දෘශ්‍යමාන කරන්න හදනවා මැටි අනලා. අපි දෘශ්‍යමාන කරන්න හදනවා මොකක් හරි රන් රිදී වලින් අඹලා. දෙවියන්ට වඩා ඔබ බලවත්ද? ඔබව නිර්මාණය කරේ දෙවියන්. අපව නිර්මාණය කරේ දෙවියන් වහන්සේ. ඒ නිර්මාණය කරපු දෙවියන්ට වඩා ඔබ උසස්ද? එහෙනම් උන්වහන්සේගේ වචනයට වඩා ඔබ උසස්ද? එහෙනම් උන්වහන්සේගේ වචනේ දීන එකට ඔබට කීකරු වෙනවනම් ඔබ මේ ශුද්ධෝ බයිබලය කියවන්න. ශුද්ධෝ බයිබලය. ශුද්ධෝ බයිබලය. ශුද්ධෝ බයිබලය ඔබට කියවන්න පුළුවන්. ශුද්ධෝ බයිබලය ඔබ කියවන්න. ඉතින් මෙතන කතා කරන්නේ කරදර බාර දෙන්න කියලා ඇදහිලිවන්තයන්ට. ඉතින් ඔබ ජේසුස් වහන්සේව දන්න කෙනෙක් වෙන්න පුළුවන්. ඔබ මරියතුමීව දන්න කෙනෙක් වෙන්න පුළුවන්. දැන් මරියතුමී කියන්නේ මනුෂ්‍යත්වය ලැබපු කෙනෙක්. කියන්නේ මිනිස්සෙක් සැබවින්ම මිනිස්සෙක් පමණයි කියන එක දේශනාවක් තියෙනවා. ඔබට බලන්න පුළුවන්. මරියතුමීම කියනවා දෙවි පියාණනි ඔබගේ කැමැත්ත ලෙස මට සිද්ධ වේවා කියලා. ඒක කියන්නේ ඇයි මම දෙවියන් නෙමෙයි කියලා කියන්නේ මරියතුමි. හැබැයි අපි මරියතුමිව දෙවියන් හැටියට කාලයක් සැලකුවා. මම සැලකුවා. ඉතින් ඒ වරද මාට තේරුම් ගියා. මොකද මරියතුමිම කියනවා මම දෙවියෝ නෙමෙයි මට නමස්කාර කරන්න එපා කියලා. මරියතුමිට පණිවිඩය අරගෙන ආවේ ගාබ්‍රියෙල් දේවදූතයා. එයත් කියනවා මම දෙවියෝ නෙමෙයි මට නමස්කාර කරන්න එපා. අපිට ඒ වගේ හරියාකාරව තේරුම් කරලා දෙන්න අය හිටියද නැද්ද කියලා නම් මට දන්නේ නැහැ. නමුත් තේරුම් ගිහිල්ලා නැහැ. ගොඩක් අයට තේරුම් ගිහිලා තියෙනවා නම් තේරුමක් ඇති දේවල් මිස තේරුමක් නැති දේවල් එල්ලා තබන්නේ නැහැ මනුස්සයන්ට පෙනෙන පිණිස. එපා ඒක. හරි කොහොම වුණත් අදහන්නෝ කියන්නේ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ තුලින් ඉන්නව එකම දෙවියන් වහන්සේව පමණක් විශ්වාස කිරීමයි. ඉතින් ඒ අයට පුළුවන් ජේසුස් වහන්සේ පිළි අරගෙන ඔබ ඇතුල් වෙන්න. ඇතුල් වෙලා ඔබගේ කරදර උන්වහන්සේට බාර දෙන්න. මේ ඇතුල් වෙනවා කියනකොට මොකද්ද? දැන් මම උදාහරණයක් ඇටියට ගන්නවා. කෙනෙකුට දැන් ඔබට ඔබ වාහනේ ලෝණ කෙනෙක් නා. ඔබ දැන් අපි කියනවා අසනීපයක් වෙනවනම් සමහරවල්ලාට මෙහෙම තියෙනවනේ. ලෝකේ උදාහරණයක් මම ගන්නවා. ඔබ රක්ෂණයක් දාලා තිබෙනවද? ඒ කියන්නේ මේ රක්ෂණයක්. ඔකට කියනවා ඉන්ෂුරන්ස් නේද? සිංගලෙන් කියන්නේ ඉන්සුරන්ස් නේද? ඉංග්‍රීසියෙන් අපි රක්ෂණය කියන්නේ හොඳයි. තේරුම් ගන්න. බුද්ධිමතා තේරුම් ගත්තා තෝරගත්තා. හරි. ඉතින් ඒ නිසා ඔබ ඒ දාලා තියෙන ඒ ඉන්සුරන්ස් රක්ෂණය ඔබ දැම්මොත් ඔබට අසනීපයක් වුණාම දැන් වාහනේ කොයි හරි හැප්පිලා කැඩුනම ඔබ දන්නවා ඒක දාලා තිබෙන නිසා ඔබට මුදලක් හම්බ වෙයි නැත්නම් වාහනේ හදලා දෙයි. නැත්නම් ඒ අසනීපට අවශ්‍ය කරන මුදල් ටික ඔබට ලබා දෙයි. ඔබට පොරොන්දු විදියට ඒ ආයතනේ පොරොන්දු වෙනවා. ඔබ මේක දැම්මොත් ඔබට මාපි අසනීපයක් වුණාම මෙන්න මේ ප්‍රමාණය ගෙවනවා. මුළු පවුලටම ගෙවනවා. ඔබගේ වාහනේ පොඩ්ඩක් හරි කැඩුනා නම් ලයිට් එකක් හරි කඩලා ගියා නම් අපි ඒක සම්පූර්ණයෙන් හදලා දෙනවා. සමහර අයට වාහනේ හදනකම් වෙන වාහනයක් දෙනවා. හැබැයි ඔබ ඒ රක්ෂණයට ඇතුල් වුණාට පස්සේ නේද මේ දේවල් සිද්ධ වෙන්නේ. නිකම්ම නිකම් ඔබගේ වාහනේ කොහේ හරි යනකොට
ඇක්සිඩන්ට් වුණා නම් ඔබ රක්ෂණය කරගෙන නැත්නම් ඔය රක්ෂණ සංස්ථාවකට ගිහිල්ලා අනේ මගේ වාහනේ කැඩුණා මට උදව් කරන්න කිව්වට කරයිද? නැහැ. ඒගොල්ලෝ බැඳිලා ඉන්නවා යම් නීතියකට, යම් රීතියකට. ඔබගේ කොන්දේසි ඔබ කරලා නැති බව ඔවුන් ඔවුන්ගේ පොත්පත් බලනකොට ඔබ ළඟ තියෙන සහතිකයක් නැති බව බලනකොට ඔප්පු වෙනවා. එහෙනම් ඔබගේ කොන්දේසිය මොකද්ද? රක්ෂණය දැමීම, ඒ තුරට ඇතුල් වීම. කොන්දේසිය ඔවුන්ගේ පොරොන්දුව මොකද්ද? ඇතුල් වෙච්ච අයට ප්‍රතිපාදන දීම. ඇතුල් වුණොත් පමණයි. දැන් මම ගියාට බෑ. එක එක රක්ෂණ තිනවනේ. ආ ඒ රක්ෂණ ඔබ මතක් කරගන්න. ඒක මම මේ උදාහරණයට ගත්තේ ඔබට වඩා පහසු වන පිණිස මේ වචනේ තේරුම් ගන්න. ජේසුස් ක්‍රිස්තුස් වහන්සේව කොහොමද අදහගන්නේ පිළිගන්නේ කියන්නේ. නෑ උන්වහන්සේ තමයි දෙවියන් වහන්සේ බව ඔබ පිළිගන්නේ. ඔබ පිළි අරගත්තම ඔබ ඇතුල් වෙනවා. උන්වහන්සේ ඔබයි පමණයි දන්නේ. කිසිම දේව දාසෙක් දන්නේ නැහැ. ඔබ සැබෑ කිතුනු වෙද්ද කියලා. මොකද තනි තනියෙන් පෞද්ගලිකවයි මේ පිළිගැනීම සිද්ධ වෙන්නේ. ඉතින් මේ පෞද්ගලික පිළිගැනීමත් එක්ක තමයි ඔබට උන්වහන්සේගේ ආශිර්වාද පෞද්ගලිකවම ලැබෙන්නේ. එහෙනම් ඔබ පෞද්ගලික ගැලවුම් කරු ජේසුස් වහන්සේ හැටියට පිළිගත්තට පස්සේ උන්වහන්සේගේ වචනය අනුව 1 පේදුරු 5 7 ලෙස ඔබට පුළුවන් ඔබගේ සියලු කරදර උන්වහන්සේ පිට තබන්න. උන්වහන්සේට බාර දෙන්න. උන්වහන්සේගේ පාමුල තියන්න. ඒ තිබ්බම ඔබ ජේසුස් වහන්සේව පමණක් දෙවියන් වහන්සේ බව පිළිගත්තා නම් ඔබගේ කාරණාව උන්වහන්සේට බාර දෙන්න පුළුවන්. ඒ බාර දෙන්න වෙලාවෙම උන්වහන්සේ බාර ගන්න සූදානම්. බාරගත් ගමන් උන්වහන්සේ පිළිතුරු දෙන්නත් සූදානම්. උන්වහන්සේ පිළිතුරු දෙන්න පොරොන්දු වෙලා තිනවා. පොරොන්දු වෙලා තිනවා කියන්නේ ඒක තමයි වචනේ සලකනවා. සලකනවා කියන්නේ ඉතා ගුණාත්මක භාවයෙන් සලකනවා. උනන්දුවෙන් සලකනවා. දැන් අපි නම් කාවාරි දැක්කනම් අපි කියන්නේ අපි වචනෙට කියනවා අපේ භාෂාවෙන් හිඟන්නෝ කියලා සමහර අය. සැබවින්ම මේගොල්ලෝ හිඟන්නෝද කියලා බලන්න ඕනේ සමහරලාට එයාට වැඩිය නේද? හිඟන්නෝ ඉන්නෝ නේ. ඔව්. හරි. ඉතින් ස්වාමීන් වහන්සේ අපව පෝසත් කරලා තිනෝ. ආ හොඳ රිච් ලයිෆ් එකක් අපි ගත කරනවා නේද? දෙවියන් වහන්සේ නිසා උන්වහන්සේගේ කරුණාවෙන් අනුග්‍රහයෙන් අපි හොඳ ජීවිතයක් ගත කරනවා. හරි. ඉතින් දෙවියන් වහන්සේ උනන්දුවෙන් සලකනවා කියනකොට අපි නම් කෙනෙකුට අපි ළඟ තියෙන කෑම වේලෙන් පොඩ්ඩක් දෙයි. දීලා ඔයා කෑවද? බිව්ව දෙන වතුරක බිව්වද? හරියනම් කීයක් කර දීලා යවනවා. ඊට පස්සේ මග හම්බුනාමත් බස් එකේ හම්බුනාමත් අපි එහෙම දෙයක් කරනවා. පුළු පුළුවන් ඉදිරියට උදව් කරනවා. ඊට පස්සේ අපිට මතකද? සමහරවිට මේ මිනිස්සයව මතක නැහැ. මේ මිනිස්සට අපිව මතකත් නැහැ. එයි, මේ මිනිස්සේ තව තැනකට යනවා. හැබැයි දෙවියන් වහන්සේම නෙමෙයි. දෙවියන් වහන්සේ ගැන දෙවන් වහන්සේ පිළිගන්න දෙවන් වහන්සේගෙන් ඉල්ලන කෙනාව උන්වහන්සේ කියනවා උනන්දුවෙන් සලකනවා. ඉතා ඕනෑකමින් මම බලා ගන්නවා. උන්වහන්සේගේ තුල ඉන්නවා. හැම මොහොතකම කියන්න තියෙන්නේ එකම දේ තමයි දෙවියන් වහන්සේගේ වචනේ. ඔබ වචනේ තුල ඉන්නකොට ඔබේ කොන්දේසිය ඉෂ්ට කරනවා. ඔබ උන්වහන්සේට ඔබගේ කරදර බාර දෙනවා. එතකොට උන්වහන්සේ කියනවා මම ඕනෑකමින් සලකනවා කියලා. ඇත්තට ඔබගේ කරදර බාර දෙන්න කියලා අපිට තව තැනක් ගන්න පුළුවන්. ඒක මතක් කරන්න සුද්ධ බයිබලෙන් පරණ ගිවිසුමු. පරණ ගිවිසුමේ තැනක තියෙනවා මෙන්න මේ 55 වැනි ගීතාවලිය. මොනවද 55 වැනි ගීතාවලිය? 22 වැනි පදය. අපි බලමු 55 වැනි ගීතාවලිය 22 වැනි පදය මොකද්ද කියන්නේ. නුඹේ බර. බර. ඔබ මහන්සියෙන් ඉන්නවා. දැන් ඔබ රැකියාවක් නැතුව කල්පනා කරමින් ඉන්නවා. ඒක බරක් ඔබට. සමහර අයට ඉගෙන ගන්න බැරුව කල්පනා කරමින් ඉන්නවා. ඒක බරක් ඔබට. ඉගෙන ගන්න ඕනේ. ඒත් ඔබට අවශ්‍ය කරන දේ නැහැ. සමහර අයට නිවස හදා ගන්න බැරුව කල්පනාවකින් ඉන්නවා. ඒක ඔබට බරක්. සමහර අය ගමනක් යන්න තියෙනවා. ඒකට අවශ්‍ය කරන ඇඳුම් පැළඳුම් මුදල් නැහැ. ඒක ඔබට බරක්. සමහර දෙමාපිය දරුවන්ට උගන්වන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා මුදල් නැහැ. ඒක ඔබට බරක්. අන්න ඒ වගේ මෙන් දිනවා. නුඹේ බර ස්වාමින් වහන්සේ පිට තබව. දැන් ඉස්සෙල්ලා කිව්වා වගේ උන්වහන්සේට බාර දෙන්න පිට. උන්වහන්සේ පාමුල තියන්න. තබව.
උන්වහන්සේ නුඹ උසුලනසේක. දැන් අපේ බර විතරක් අපි කියනකොට උන්වහන්සේ අපේ බර විතරක් උසුලනවා කියලා නෑ. අපිවම උසුලන. සම්පූර්ණ එකක් දෙනකොට ස්වාමීන් වහන්සේ සියල්ල අපිවත් එක්කම උන්වහන්සේ අපිව හැල්ලු කරනවා. අපේ කකුල පොළවේවත් වදින්න බැරි වෙන තත්ත්වෙට කියන්නේ ගල් බොරළු කටු අතරේ වදින්න නැති වෙන තත්ත්වෙට උන්වහන්සේ අපව ගෙනියනවා කියනවා. ඉතින් ඉතින් මම එක කියන්න මම මෙහෙම කතාවක් මම අහලා තිනවා. එක දවසක් බුදු වෙරළේ ළමෙක් දැන් කිතුණුවෙක් ජේසුස් වහන්සේ හොඳට අදහන කෙනෙක් සතුටින් ඉන්න කාලේ ජේසුස් වහන්සේත් එක්ක මුහුදු වෙරළේ ඇවිදිනවා. මේක කතාවක්. මේ කතාවෙන් ඔබට දෙයක් ගන්න පුළුවන්. මුහුදු වෙරළේ ඇවිදිනවා. ඇවිදිනකොට ඔබ දන්නවා මුහුදු වෙරළක ඇවිදිනකොට අඩි තියෙනවනේ ඇවිදිනකොට. ඔන ඇවිදිනකොට ඉතින් අර ළමයාත් පස්ස බලනවා. හරි පස්ස බලනකොට ඉස්සරහා බලනකොට ආය හැරිලා එනකොට අඩි හතරක් තියෙනවනේ. ඇවිදපු අඩි දෙක දෙක ජේසුගේ අඩි දෙකයි මගේ අඩි දෙකයි කියමු. හරි. ආය හැරලෙනකොට හතරක් තියෙනවා. දැන් හොඳ සතුටින් ප්‍රීතියෙන් ඉන්න කාලේ ජේසුස් වහන්සේත් කරට අත දාගෙන ළමයාත් කරට අත දාගෙන වෙන්න පුළුවන් උස්ස ළමෙක් වෙන්න පුළුවන්. හරි. එහෙම අතින් අල්ලගෙන යනවා. පෞද්ගලික ගැලුම් කරුණු ජේසුස් වහන්සේ එනිසා දෙන්නයි. මමයි දෙවියන් වහන්සේ. මමයි ජේසුස් වහන්සේ. ඒකයි පෞද්ගලිකත්වය. ඉතින් මේ කතාවක් ආය පාරක් කියන මේක කතාවක්. මේකෙන් ඔබට යමක් ගන්න පුළුවන්. හරියට කියන උපමාවක් වගේ කියලා හිතන්නකො. හරි. යනකොට සතුටින් ඉන්න කාලේ ජේසු එයාගේ ළඟට වෙලා ඉඳලා හොඳින් ඉඳලා ඔන්න දැන් එයාට එකපාරටම දුකක් එනවා. දුක්බර කාලයක් එනවා. දුක්බර කාලයක් එනකොටත් ඔන්න දැන් මුහුදු වෙරළේ ඇවිදිනවා. මුහුදු වෙරළේ ඇවිදිනකොට එකපාරම මෙයා පස්ස බලනකොට කකුල් දෙකයි විතරයි තියෙන්නේ. ජේසු නෑ අද. අද ජේසු නෑ. දුක්බර කාලෙදි ජේසුස් වහන්සේ නෑ. ළමයා කල්ප මිනිසයා කල්පනා කරනවා මගේ සතුටේදී තමයි ජේසුත් හිටියේ දුකේදී දෙවියන් වහන්සේත් මාව දාලා ගියා ඒකනි කි දෙවියෝ අපිව අත්හැරියා එයි එයි හැරිලා බලනකොට කකුල් දෙකයි තියෙන්නේ අඩි දෙකයි කොමාරි ඒ බරපතලම කාලේ කිව්ව වයසකම කාලේ කොමාරි හොඳින් සාමාන්‍ය විදිහට ඉඳලා මේ මිනිස්සයා පරලොව ගියා. හරි. ස්වර්ගයට ගියා. ගියාට පස්සේ මෙයා ජේසුගෙන් අහනවලු. ජේසුනි මං එක්කව සන්තෝෂ සතුටින් ඉන්න කාලේ විතරයි හිටියේ මං දැක්කා. කොහොමද මම කොහොමද දැක්කේ කියලා අහනකොට මෙන්න මෙහෙමයි මෙන්න මෙහෙම අඩි 4ක් තිබුණා. ඊට පස්සේ දුකේදී මං යනකොට අඩි 2යි තිබුණේ. ඇයි ඔයා මගේ ළඟ දුකේදී මගෙන් අයින් වුනේ? කියලා අහනවා. ජේසුස් වහන්සේ කියනවා නෑ දරුවා ඒ අඩි දෙක මගේ කියලා. තේරුණාද ඔබට? ඒ බිම බලනකොට තිබිච්ච අඩි දෙක ඔයාගේ නෙමේ. ජේසුස් වහන්සේ කියනවා ඔයාගේ නෙමේ ඒක මගේ අඩි දෙක. එහෙම කොහොමද වෙන්නේ? මෙන්න මෙහෙමයි වෙන්නේ. ජේසුස් වහන්සේ කියනවා ඔබගේ සතුටු කාලෙදී මං ඔබත් එක්ක හිටියා තමයි ළඟින් කරට අත දාගෙන. හැබැයි දුක්බර කාලෙදී මං ඔබව උසුලාගෙන ගියා. ඒ නිසා ඔබගේ අඩි දෙකවත් මම බිමට වදින්න දෙන්නේ නැතුව ඔබව ඔසවාගෙන යන්නේ දුක්බර කාලෙදී. නමුත් ඔබට පෙනෙන්නේ මම ළඟ නෑ වගේ. වෙනදට වැඩිය ළඟින් මං ඔබ ඔසවාගෙන යනවා. ඔබට තේරුණාද? ඒ නිසා අපි හිතන්න ඕනේ නෑ දෙවියන් වහන්සේ දුකේදී අපිව අත්හරින දෙවියන් වහන්සේ කියලා. දුකේදී මිනිස්සු අපිව අත්හැරීට දෙවියන් වහන්සේ අපිව ඔසවාගෙන යන දෙවියන් වහන්සේ. ඉතින් මෙතන 55 වෙනි ගීතාවලියේ 22 වෙනි පදයේ ලෙස ස්වාමීන් වහන්සේ කියන ලුබේ බර ස්වාමීන් වහන්සේ පිට තබන්න උන්වහන්සේ අපේ බර උසුලනසේක කියලා උසුලනවා කියලා. ඊට පස්සේ උන්වහන්සේ කිසි කලෙකත් ධර්මිෂ්ඨයා සෙලවෙන්ට නොදෙනසේක. දැන් මෙහෙම බලනකොට ධර්මිෂ්ඨයා සෙලවෙන්ට නොදෙනසේක කියලා කියනකොට තව හෙබ්‍රේව පරිවර්තනයත් එක්ක බලනකොට තියෙනවා මෙන්න මෙහෙම දෙයක්. අපි බලමු මොකද තියෙන්නේ කියලා. ඒකේ තියෙනවා 22 වෙනි ලහොද්දස්ස කබර. ඒකෙ මෙන්න මේ විදිහට තියෙනවා. ධර්මිෂ්ඨයන්ගේ
වැටීමට කිසි දවසක ඉඩ දෙන්නේ නැහැ කියලා. වැටුණත් උන්වහන්සේ ඔසවගෙන යනවා කියලා. එහෙනම් ඔබට තේරෙනවද? දෙවියන් වහන්සේ කියා තිබෙනවා උන්වහන්සේව විශ්වාස කරලා අපගේ දුක් බර උන්වහන්සේ පාමුල අපි තියනවා නම් උන්වහන්සේගේ පාමුල ඇත්තටම අපි තියනවා නම් කිසිම දවසක අපිව විනාශ වෙන්න නොදී උන්වහන්සේ අපව බේරනවා. උන්වහන්සේ පමණක් අදාන අයට තමයි මේ එක පේදුරු පහේ හත තියෙන්නේ. ඇත්තටම එක පේදුරු පහේ හත විතරක් නෙමෙයි. බොහෝ සුද බයිබලයේ කරුණු කාරණා පොරොන්දු තියෙන්නේ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේව පමණක්. ජේසුස් ක්‍රිස්තුස් වහන්සේවයි තව කෙනෙක්වයි නොවේ. ජේසුස් ක්‍රිස්තුස් වහන්සේවයි මුදලුයි නොවේ. ජේසුස් ක්‍රිස්තුස් වහන්සේවයි වස්තුවයි නොවේ. ජේසුස් ක්‍රිස්තුස් වහන්සේව පමණක් අදහන අයට උන්වහන්සේ සම්පූර්ණ ගලවනවා, නිදහස දෙනවා කියලා තියෙනවා. ඉතින් මම ලෝකයට කියනවා ජේසුස් වහන්සේව අදහගෙන සියලු තාඩන පීඩන මොනවද උන්වහන්සේට කියලා උන්වහන්සේට සියල්ල බාර දෙන්න. සියල්ලම උන්වහන්සේට බාර දෙන්න. මම කොහොමද කියන්නේ මේක මගේ භාෂාවෙන්? අනිවා එකෙන්ම උන්වහන්සේ ඔබට පිළිතුරු දෙනවා. දැන් පූජකයෝ අනිවා කිව්වොත් වැරදිද? එකෙන්ම කිව්වොත් වැරදිද? මොකද්ද ඒකේ තියෙන වරද? අනිවාර්යෙන්ම කියනකොට අර අනිවාර්යෙන් කියලා දිග වැඩි නිසා අනිවා ඔයාලට කරන ඉක්මනට කියලා දා. ඉක්මනටම කරනවා. ඒ නිසා ජේසුස් වහන්සේ එකෙන්ම කියන්න පුළුවන්. උන්වහන්සේ ඔබට පිළිතුරු දෙනවා ඔබ උන්වහන්සේව අදහගෙන සිටිනවා. ඉතින් එක පේදුරු පහේ හත ලෙසත් ඒ 55 වෙනි ගීතාවලිය 22 වෙනි පදයේ ලෙසත් ආයි කියන්න තියෙන්නේ, නැවත මතක් කරන්න තියෙන්නේ, මෙතනත් කතා කරන්නේ ජේසුස් වහන්සේව අදහගත්ත අයගේ සියලු කරදර උන්වහන්සේට බාර දෙමු. අපි මගෙත් ඔබගෙත් සියලු කරදර උන්වහන්සේට බාර දෙමු. උන්වහන්සේට බාර දීලා බලන්න, මේක බොරුවක් නොවේ. සත්‍යකින්ම සැබවින්ම මේක සත්‍ය. සැබෑ වූ දෙවියන් වහන්සේගේ වචනය. මේක මිනිස්සෙක්ව පාවිච්චි කරලා ලිව්වට ආත්මයන් වහන්සේ කරන කොටගෙන තමයි මේ හැම වචනයක්ම ලිව්වේ. එහෙම වෙන්නේ කොහොමද කියලා ඔබ අහනවා නම් උත්පත්තියේ සිට එළිදරව්ව දක්වා හැම දෙයක්ම එකට සම්බන්ධයි. ඉතින් නැවතත් කියනවා අවුරුදු 1600ක් තුල කතරුරු 40කට වැඩි ප්‍රමාණයක් මාත් දීප 5ක් තුල මේ පොත ලිව්වා. 1600ක් කිසි කෙනෙක් හිටියේ. එහෙනම් පළවෙනියගේ ඉඳලා අන්තිමේ බලනකොට පොත වෙනස් වෙන්න ඕනේනේ. එකක් උනේ ඇයි? කතරු එක්කෙනයි. කතරු කවුද? දෙවි වූ සුද්ධාත්මයන් වහන්සේ. දෙවි වූ ජේසුස් වහන්සේ. දෙවි වූ පියනන් වහන්සේ. තුන් දෙනාම එකයි. ඉතින් ඔය ගැනත් තියෙනවා. මේ ත්‍රිත්වය ගැන පොඩ්ඩක් පොඩි පැහැදිලි කිරීමක් තියෙනවා. ඔබ බලන්න පුළුවන් මෙච්චර ජේසුස් දෙවියා දෙවියන් වහන්සේ දෙවියා සුද්ධාත්මයන් වහන්සේ දෙවියා ඔව් ඒක පහදලා තියෙනවා එකම තැනන් මහන්සේ තුන් ආකාරයකට කියලා. ඉතින් කොහොම හරි මේ ජේසුස් වහන්සේගේ නාමයෙන් තමයි අපිට හැම දෙයක්ම කරගන්න වෙන්නේ. උන්වහන්සේගේ නාමයෙන් තමයි ස්වර්ග රාජ්‍යයට ඇතුල් වෙන්න වෙන්නේ. ඉතින් උන්වහන්සේගේ නාමය තුලින් තමයි අපගේ කරදරවලට සමාදානීය ප්‍රීතිය ලැබෙන්නේ උන්වහන්සේගෙන් පමණයි. ඔබ කොපමණ මුදල් හම්බ කරත් ස්වාමීන් වහන්සේගේ වචනය තුල නොවේ නම් ඔබ බලන්න ඔබට ඔබ ස්වාමීන් වහන්සේ තුල නොවේ නම් ඔබ බලන්න ඔබගේ ජීවිතයේ මේ පොළවේ මොන විදියට ගෙවුවත් ඔබගේ ආත්මයට සැනසීමක් නැහැමයි. ඒක ස්ථිර. එහෙම කොහොමද කියන්නේ? වචනේ තුල තිබෙනවා. වචනෙන් පිට අපිට කිසි දෙයක් කියන්න බෑ. වචනේ අදහගන්න ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ තුල ඔබගේ සියලු කරදර බාර දීලා උන්වහන්සේ ගැන සොයන්න, දේව රාජ්‍ය ගැන සොයන්න, ඉතින් දේව රාජ්‍ය ගැන සොයන්නත් උන්වහන්සේ ගැන සොයන්නත් එකම කාරණාව තමයි ඔබට කියන්න තියෙන්නේ, මටත් කියන්න තියෙන්නේ, අපි හැමෝටම කියා ගන්න තියෙන්නේ දෙවියන් වහන්සේගේ මේ ශුද්ධ වූ බයිබලය. ශුද්ධ වූ බයිබලය අරගෙන ඔබ කියව ගන්න ඔබට පුළුවන් අනිවාර්යයෙන්ම දෙවියන් වහන්සේගෙන් සැපයුම ලබා ගන්න. එහෙනම් ප්‍රේමණීය සහෝදරවරුනි, දරුවනි,
ඉතා ආදරෙන් නැවතත් මතක් කරනවා ඔබගේ සියලුම කාරණා කරදර බර උන්වහන්සේ පිට තබන්න උන්වහන්සේගේ පාමුල තබන්න උන්වහන්සේව විශ්වාස කරලා අදහගෙන ඒ දේ කරන්න එවිට උන්වහන්සේගේ පොරොන්දුව ඉෂ්ට කරනවා මොකද්ද අපගේ කොන්දේසිය නාසරිය ජේසුස් වහන්සේ තමයි එකම දෙවියන් වහන්සේ බව ඔබ විශ්වාස කරමින් අදහා ගන්න අදහා ගත්තට පස්සේ මේ වචනේ අනුව ඔබගේ සියලු කාරණා කරදර බර සේරම උන්වහන්සේට කියන්න ඔබගේ මුකෙන් කියන්න එවිට එවිට කියන්නේ ඔබ දෙවන් වහන්සේව අදහා ගත්තට පස්සේ දෙවන් වහන්සේ පමණක් අදහා ගත්තට පස්සේ ඔබගේ කාරණා කරදර බර සේරම ජේසුනි මගේ බර කරදර මෙන්න මේකයි කියලා ඔබ කියන කල උන්වහන්සේ බලාගෙන සිටිනවා දැත්වෙදා ඔබට පිළිතුරු දෙන්න ඒ වූ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් ඉතින් ක්‍රිස්තුස් වහන්සේගේ ශරීරයෙන් නැමති සබහවත් අද දවසේදී මේ වචනය අහන ඔබටත් සමාදානීය වේවා කියලා මම ජේසුස් වහන්සේගේ නාමයෙන් ප්‍රකාශ කරමි ආමෙන්